සුබම සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඔගොල්ලෝ අලත් මේකතු වෙලා ඉන්නේ රෙවිවිත් මදුජිත් වීඩියෝ සීරීස් එකේ අලුත්ම අලුත් එපිසෝඩ් එකක් එක්ක. නම්බර 221B බේකර් වීදිය ලන්ඩන්. ඔය කියන ලිපිනේ කවම කවදාවත් කිසිම මිනිහෙක් ජීවත් වුණේ නැහැ. හැබැයි ඔය ලිපිනේ තමයි ලෝකේ පුරා විසිරලා ඉන්න රහස් පරීක්ෂක කතා. අපි කියවෝ ඩිටෙක්ටිව් ස්ටෝරිස් වලට ප්‍රිය කරන පාඨකයන්ගේ සිහින ලිපින. ඔය ලිපිනේ තමයි සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කරපු මනක්කල්පිත වීරයෙක් වන නමුත් ලෝකේ පුරා ඉන්න රසික රසිකාවියන් යථාර්ථයක් කියලා අදහන ඩිටෙක්ටිව් ලොවේ රහස් පරීක්ෂක ලොවේ ග්‍රෑන්ඩ් මාස්ටර් වන ෂර්ලොක් හෝම්ස් ජීවත් වෙච්ච මනක්කල්පිත ලිපිනේ. මම ඇතුළු ලෝකේ ඉන්න බහුතරයක් පොතට සිතති මිනිසුන්ගේ කියවීමේ ආශාව කියවීමේ පිපාසයන් බවට පත් කරපු පොත් සීරීස් එකක් තමයි මේ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා කියන්නේ. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා පොත්වල විතරක් නවතින්නේ නැහැ. මේවා TV සීරීස්, මූවීස්, ගේම්ස්, පොඩ්කාස්ට් වැනි විශාල ප්‍රමාණයේ කන්ටෙන්ට්ස් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් අද අපි කොහෙටද යන්නේ? අද අපි යන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ රාජධානිය වෙත රහස් පරීක්ෂක ගමනක්. අද වෙනකොට මගේ YouTube channel එකේ subscribers ලා ගන්න 12500 ඉක්මවල ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මුළු නැරඹුම් වාර ගන්න 107 ඉක්මවල ගිහිල්ලා තියෙනවා. මේක ඇතමෙක්ට ලොකු achievement එකක් නොවෙන්න පුළුවන්. හැබැයි මේක individual YouTuber කෙනෙක් වෙන මට ඉතාම ලොකු පිම්මක්. ඒකට හේතුව වෙන්නේ YouTube video shoot කරන්නේ මම, edit කරන්නේ මම, thumbnail හදන්නේ මම, කොටින්ම කිව්වොත් video එක shoot කරන තැන ඉඳලා video එක upload කරන තැන දක්වා සියලුම දේවල් කරන්නේ මම. මේක හදන්න මට ඒ තරම් ලොකු පහසුකමක් නැත්තේම නෑ. මම මේක ෂූට් කරන්නේ මගේ ස්මාර්ට් ෆෝන් එකෙන් Redmi Note 9 Pro. මේ තියෙන මයික් එක බොයා මයික් එකක්. මේ මයික් එක තමයි මට තියෙන වටිනාම දේ. මගේ මොබයිල් ෆෝන් එක අරනකොට. ඇත්තනම මම මේ ෂූට් කරන ට්‍රයිපෝඩ් එක මට දුන්නේ අපේ ඉසුරු සහෝදරයා. ඉසුරු උදයන්ත අය තමයි ට්‍රයිපෝඩ් එක දුන්නේ. මේ තියෙන ලයිට්ස් ඔක්කොම හදාගෙන තියෙන්නේ මමමයි. ඒ වගේම මේ බෑග්ග්‍රවුන්ඩ් එක නෝමල් බෑග්ග්‍රවුන්ඩ් එකක්. මේක මගේ පුත්‍රයාට. ඕක තමයි මට තියෙන පහසුකම්. එහෙම තියාගෙන එඩිට් කළා තමයි මම මේ වීඩියෝස් මට පුළුවන් උපරිමෙන් ඕගොල්ලන්ට ලබා දෙන්නේ. එතකොට මම මේ YouTube කරන්නේ හරහා ආපු ගමනේදී මට උපකාර කරපු විශේෂ පුද්ගලයන් රාශියක් ඉන්නවා. ඒගොල්ලන්ව මතක් කරේ නැත්තම් මෙතනදී මම කරන විශේෂ අඩුපාඩුවක් වෙනවා. එතනින් ප්‍රධානතම අය තමයි ක්‍රීඩුවාත් LK YouTube channel එකේ නිර්මාතෘවරයා වන SG ෆර්නැන්ඩස් සහෝදරයා. මගේ අතිජාත මිත්‍රයා. ඇත්තටම සහෝදරයෙක් වගේ පුද්ගලෙක්. ඉතාම නිහතමානී YouTuber කෙනෙක්. මම ඔහුට මගේ ආදරණීය ගෞරවය උදකරනවා. ඒ වගේම හැම වෙලාවෙම මාත් එක්ක ඉන්න බාති අයියා, බාති සුභසිංහ, ඒ වගේම මට මතක් කරන්න ඕනේ ඉසුරු අයියා. ඒ වගේම නායගන්ස් YouTube Society කී මගේ සහෝදරයෝ කාලි, එෂා, තව කවුද ඉන්නේ? තව ගොඩක් මලිලා ඉන්නවා. මලිත්, කලන, ඒ වගේම හැමදාම හැම වෙලාවෙම මාත් එක්ක ඉන්න සහන් මල්ලි. ඔය හැම කෙනාම මම ඉතාම ආදරෙන් මතක් කරනවා. කාලි මට විශේෂ උපකාර කරලා තිනවා. කාලිගේ වීඩියෝ එක හදපු වෙලාවේ කාලි ගහපු කමෙන්ටි පෝස්ට් එකකින් ද ඉතා ලොකු ෆෑන් බේස් එකක් මට හැදුනා. ඒ වගේම තවත් මම මතක් කරන්න ඕනේ සයන්ස් විත් රුචිර YouTube channel එක කරන ડોක්ටර් රුචිරව. එතනත් ડોක්ටර් රුචිර මට ලොකු ෆෑන් බේස් එකක් හදාගන්න ලොකු උපකාරයක් කළා. ඒ වගේම තරඳ විශ්වනාත් TVනාත් YouTube channel එක කරන තරඳ විශ්වනාත්ත් මම මෙතනදී මතක් කරන්න ඕනේ. ඒ වගේම අලුතෙන්ම මම හදපු මගේ නොලෙජ් බා කියන Telegram group එකේ ඉන්න මගේ සහෝදර සහෝදරියන්ව මම මෙතනදී ආදරෙන් මතක් කරනවා. ඕගොල්ලෝ ඉන්න නිසා තමයි ඕගොල්ලෝ මට මම හදන වීඩියෝස් වලට අඩුව ගන්න කමෙන්ට් එකක් කර දාන නිසා තමයි මම මේ වීඩියෝස් දිගින් දිගටම හදන්නේ. ඕගොල්ලෝ මගේ වීඩියෝස් බලන එක තමයි මගේ තියෙන ලොකුම achievement එක. මේ වීඩියෝ හදන එකකින් ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඉන්න පාසල් යන වයසේ ළමයින්ගේ මොළ ටික වෙනස් කරන එක. ඒගොල්ලන්ගේ මොළ ටික වෙනස් කරොත් අපිට පුළුවන් දීප්තිමත් ලංකාවක් හදන්න. ඇත්තටම මේවා ලොකු මිනිස්සු මට බැලුවත් එකයි නැතත් එකයි මම ටාගට් කරන්නේ ඉගෙන ගන්න ළමයිව. ඒගොල්ලන්ගේ මොළේ වෙනස් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ ලොකුම achievement එක. එහෙනම් මගේ ස්තුති කතාව මෙතන ඉවරයි. අපි කෙලින් බහින් අද වීඩියෝ එකට. ඒක තමයි ෂර්ලොක් හෝම්ස් රාජධානී වෙත යන රහස් පරීක්ෂක ගමන. මුලින්ම මම මතක් කරලා ඉන්නම් මේ ෂර්ලොක් හෝම්ස් එපිසෝඩ් එක හදන්න මට සති ගාණක් වද දීපු මගේ නොලෙජ් බා Telegram group එකේ ඉන්න මගේ ආදරණීය සමාජිකයෝ ටික. ඒ තමයි උදාර, දසුන්, බිනුඩි, ගයත්‍රි, විමල්ස ඇතුළු මේ නොලෙජ් බා Telegram group එකේ ඉන්න ක්‍රියාකාරී සමාජික සමාජිකාවෝ. අතන මේ ඔක්කොම පාසල් යන වයසේ ළමයි.
මේගොල්ලන්ගේ උනන්දු නිසා තමයි ඇත්තටම මේ ෂර්ලොක් හෝම්ස් එපිසෝඩ් එක හදන්න මම පෙළඹුණේ. ඇත්තටම ස්තුතියි. අමුතුම දෙයක් ඔයගලන්ට මට දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක හරහා. එහෙනම් ඔයගලන්ට පුළුවන් මම ඊයේ කියපු Telegram group එකට එකතු වෙන්න. ලින්ක් එක මම දාන්නම් මේ description area එකේ. ඒකට එකතු වෙලා ලංකාවේ ඉන්න හොඳ මොළ සෙට් එකක් එක්ක ඔයගලන්ට පුළුවන් ඔයගලගේ අදහස් බෙදා හදා ගන්න. හැබැයි මතක තියාගන්න ඒක මේ නිකම්ම නිකන් chat group එකක් නෙමෙයි. වල්පල් දරුණු chat group එකක් නෙමෙයි. ඔතනදී අපි කතා කරන්නේ අමුතුම දේවල්. එන්න group එකට ඔයගලන්ට තේරෙයි අපි මොකක්ද ඊතර කරන්නේ කියලා. මේ වීඩියෝ එක බලන්න ආපු ඔයගලගෙන් බහුතරයක් අනිවාර්යයෙන්ම Sherlock Holmes පොත් කියවපු, Sherlock Holmes movies බලපු, Sherlock Holmes TV series බලපු. තවත් කිව්වොත් Sherlock Holmes ගැන තියෙන හැම දෙයක් වෙනම experience තියෙන අය තමයි. ලෝකේ ඉන්න ජනප්‍රියතම නිර්මිත වීරයන්ගෙන් එක්කෙනෙක් තමයි මේ Sherlock Holmes කියන්නේ. මේ Sherlock Holmes දක්ෂතාව වලින් මුළු මහත් ලෝකයක් පිස්සු වට්ටන්න මුළු මහත් ලෝකයක් වසගයට ගන්න සමත් වෙලා තියෙනවා මේ Sherlock Holmes නිර්මාණය කරපු Arthur Conan Doyle කියන අති විශේෂ නිර්මාණකරුවා. Sherlock Holmes කියන්නේ ලෝකයේ ඉන්න ජනප්‍රියතම නිර්මිත වීරයන්ගෙන් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. මේ Sherlock Holmes කියන චරිතයේ තියෙන අති විශේෂ දක්ෂතා හින්දා මේ Sherlock Holmes කියන නම උනත් උන්මාදයක් බවට පිස්සුවක් බවට ඇබ්බැහික් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මේ Sherlock Holmes කියන පෞද්ගලික රහස් පරීක්ෂකයාට පණ දෙන්නේ කවුද? ඔගොල්ලෝ සමහර කෙනෙක් මේ නම අහලක් තියෙනවා ඇති. සමහරු අහලක් නැතුව ඇති. මේ පෞද්ගලික රහස් පරීක්ෂකයාට පණ දෙන්නේ එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරයෙක් විදිහට උපාධිය ලබන කීර්තිමත් වෛද්‍යවරයෙක් සහ අති සුවිශේෂී ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් කියන බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයා. මේ පෞද්ගලික උපදේශක රහස් පරීක්ෂකවරයා එසේ මෙසේ පුද්ගලයෙක් නම් නෙමෙයි. ඔහු සිය තර්ක ඥානෙ, සූර විශ්වලා ගැනීමේ හැකියාව, විචාර බුද්ධිය, වෛද්‍ය විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව වැනි විශේෂීත්‍රවල තියෙන අති තීක්ෂණ දැනුම යොදාගෙන එංගලන්තේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එක පවා දන ගැස්සූ අභිරහස් විදීමට සමත් අති සූර අති ගැඹීර අති විශේෂ රහස් පරීක්ෂකයෙක්. මම මෙතනදී Sherlock Holmes පොට් එක උඩ ඉඳලා යටට කියවගෙන යන්න හදන්නේ නැහැ. එහෙම කරොත් ඒක නිකම් නිකන් ජෝක් එකක් වෙයි කියලා මට හිතෙනවා. මම මෙතනදී හදන්නේ Sherlock Holmes ප්‍රේක්ෂකයන් සහ ජීවිතයේ Sherlock Holmes අහලා නැති අය එක්ක Sherlock Holmes කියන රහස් පරීක්ෂක රාජධානිය වෙත ඕගොල්ලෝ කවදාවත්ම ගිය නැති රහස් පරීක්ෂක සංචාරයක යෙදෙන්න. සමහර විට ඕගොල්ලෝ ගාව Sherlock Holmes ගේ පරිවර්තන ඉතාම විශාල ප්‍රමාණයක් ඇති. සමහරුන්ගේ රාක පිරෙන්නම Sherlock Holmes පොත් ඇති. හැබැයි ඇත්තටම මෙච්චර පොත් ප්‍රමාණයක් සර් ආතර් කොනන් ඩොයිල් රචනා කරලා තියෙනවද? නැහැ. සර් ආතර් කොනන් ඩොයිල් රචනා කරලා තියෙන්නේ ප්‍රධානතම Sherlock Holmes නවල් 4ක් විතරයි. ඊට අමතරව ඔහු Sherlock Holmes කතා, අපි කියන්නේ කෙටි කතා 56ක් ලියලා තියෙනවා. ඒ ටික විතරයි සර් ආතර් කොනන් ඩොයිල් රචනා කරලා තියෙන්නේ. එතකොට මේ ඕගොල්ලෝ ගාව තියෙන පොත් මොනවද? ඒවා ඊට පස්සේ ආතර් කොනන් ඩොයිල්ගේ අභාවයෙන් පස්සේ අනිත් අය ලියපු පොත්. ඒ පොත්වල පරිවර්තන තමයි ඔගොල්ලෝ මේ සිංහලෙන් කියවන්නේ. ඊට අමතරව ඒ පරිවර්තනය කරපු ලේඛකයාම පසු කාලයක Sherlock Holmes කතා සිංහලෙන් ඔහුගේම නිර්මාණ විදිහට ලියලා තිනවා. ඔන්න ඔය විදිහට තමයි තාමත් Sherlock Holmes නිර්මාණය වෙමින් පවතින්නේ. හැබැයි මතක තියාගන්න සර් ආතර් කොනන් ඩොයිල්ගේ නිර්මාණ තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි. මුලින්ම Sherlock Holmes ලිඛිත වශයෙන් පළ වෙන්නේ 1887 ස්ට්‍රෑන්ඩ් කියන බ්‍රිටිෂ් මැගසින් එකේ කෙටි කතා මාලාවක් විදිහට. ඒක තමයි The Study in Starlet. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ හැමෝම දන්න ලෝහිත පරීක්ෂණයේ කියන පළවෙනි Sherlock Holmes පොතේ ප්‍රාරම්භක අවස්ථාව. එතනින් පටන් ගත්ත Sherlock Holmes රාජධානිය වටා ලෝකයෙන් පුරා ඉන්න රහස් පරීක්ෂක කතාවලට ප්‍රිය කරන කුතුහලය දනවන අභියෝගාත්මක කතාවලට ප්‍රිය කරන පාඨකයෝ ලක්ෂ ගාණක් කෝටි ගාණක් එකතු වෙනවා. ඊට පස්සේ මේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලින් තියෙන Sherlock Holmes පොත් ටික ලෝකයේ තියෙන අනිකුත් භාෂා රාශියකට පරිවර්තනය වෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඇමරිකන් ඉංග්‍රීසි වලින් Sherlock Holmes පොත් තියෙනවා. ලංකාවේ සිංහල භාෂාවෙන් Sherlock Holmes පොත් තියෙනවා. එතකොට වෙන රටවල ඉන්න බහුතරයක් පොතට සිතති ප්‍රේක්ෂකයෝ පොතට සිතති ඇත්තටම රහස් පරීක්ෂක කතාවලට සිතති ප්‍රේක්ෂකයෝ රාශියක්ම මේ Sherlock Holmes වටා එකතු වෙනවා. එතකොට Sherlock Holmes ගේ රාජධානිය Sherlock Holmes Kingdom එක තවදුරටත් ප්‍රසාරණය වෙනවා. මම කලින් කිව්වා වගේ සමහරු තාමත් හිතනවා ඇති මෙයා මේ නවල් 4ක් තියෙනවා කිව්වට මං ගාව නවල් 20ක් 30ක් තියෙනවනේ කියලා. ඒක ඇත්ත. මම කලින් කිව්වා වගේ ඒ ගොඩක් නවල් ආතර් කොනන් ඩොයිල් ගේ නෙමෙයි. කොනන් ඩොයිල් ලියපු නවල් වලට කියන්නේ කොනන් ඩොයිල් සීරීස් කියලා. ඒ වගේ නවල් 4යි තියෙන්නේ. එතකොට
කෙටි කතා තියෙනවා 56ක්. මම දැන් ඒවගෙන තමයි ඊළඟට කතා කරන්න යන්නේ. දැන් මම ඔයගලන්ට කියන්න යන්නේ මම මේ කලින් කිව්ව සර් ආතර් කොනන් ඩොයිල්ගේ මේන් ෂර්ලොක් හෝම්ස් නවල් හතර ගැන. පළවෙනි එක තමයි 1887 දී එන ස්ටඩි ඉන් ස්කාලට් එහෙම නැත්නම් ලෝහිත පරීක්ෂණය කියන පොත. ඊළඟට පොත එන්නේ 1890 දී. ඒ තමයි The Sign of the Four. එහෙම නැත්නම් සිව් රහස් සලකුණ පොත. ඊළඟ පොත තමයි 1901 දී එන The Hound of the Baskervilles. එහෙම නැත්නම් බස්කර්විල් රුදුරු බල්ලාගේ අභිරහස කියන පොත. අන්තිම නවකතාව එන්නේ The Hound of the Baskerville එළියට ඇවිල්ලා අවුරුදු 13කට පස්සේ. ඒ කියන්නේ 1914 දී. ඒ තමයි The Valley of the Fear. එහෙම නැත්නම් බිහිසුණු නිම්නය කියන නවකතාව. ඊට පස්සේ මම ඔයාලට කියවනේ මෙතන කෙටි කතා 56ක් තියෙනවා කියලා. මේ කෙටි කතා 56 පොත් පහකට ගොනු වෙනවා. ඔය එතකොට නවකතා නෙමෙයි. ඔය කියන පොත් පහ ඇතුලේ තියෙන්නේ පොඩි කතා එකතුවක්. අනේහින් තමයි ඒවට අපි කෙටි කතා කියන්නේ. Short stories කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ ඔවට තමයි. ඒ පොත් පහ තමයි 1892 දී එන The Adventures of Sherlock Holmes පොත. ඊළඟ පොත එන්නේ 1894 දී. ඒ තමයි The Memories of Sherlock Holmes කියන පොත. ඊළඟ පොත 1905 දී එනවා. පොතේ නම තමයි The Return of the Sherlock Holmes කියන පොත. ඊළඟ පොත වෙන His Last Bow කියන පොත එන්නේ 1917 දී. අන්තිම පොත එළියට එන්නේ 1927 දී. ඒ තමයි The Casebook of the Sherlock Holmes කියන පොත. The Adventures of Sherlock Holmes කියන පොත publish කරන්නේ 1892 ඔක්තෝබර් 14 වෙනිදා. ඒ සිඩ්නි පැජට් වල original illustration එක්ක. ඔය පොත ඇතුලේ A Scandal in Bohemia ඇතුළු කෙටි කතා 12ක් ඇතුළත් වෙනවා. ඊට පස්සේ 1894 දී නැවතත් සිඩ්නි පැජට් වල original illustrations ඇතුව එළියට එන්නේ The Memories of Sherlock Holmes කියන පොත. මෙතන The Adventure of Silla Blaze ඇතුළු කෙටි කතා 12ක් තියෙනවා. එතකොට කලින් පොතේ තිබෙන කෙටි කතා 12යි මේ පොතේ තියෙන කෙටි කතා 12යි. ඊළඟ පොත වන The Return of Sherlock Holmes කියන පොත එන්නේ 1905 දී. ඒ පොතේ සිඩ්නි පැජට් වල original illustrations අඩංගු වෙනවා. මේ පොතේ The Adventure of Empty House ඇතුළු කෙටි කතා 13ක් අන්තර්ගත වෙනවා. එතකොට මෙතන එක කෙටි කතාවක් වැඩිපුර තියෙනවා. හතරවෙනි පොත වන His Last Bow කියන පොත ඉලක්කන්නේ පොඩි විරාමයක් අරගෙන. ඒ පොත ඉලක්කන්නේ 1917 දී. එතන තියෙනවා The Adventure of Red Circle ඇතුළු කෙටි කතා 7ක්. මෙතන ඕගලන්ට රැගන්න පුළුවන් කෙටි කතා වල යම් අඩුවක් තියෙනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේ කෙටි කතා පොඩ්ඩක් දිගයි. අර කලින් කතා වලට වඩා පොඩ්ඩක් දිගයි මේ කතා 7. එතකොට සයිස් එකෙන් බැලුවොත් මේ පොතක් අර පොත් ගානටම යනවා. මේ ඔෆිෂියල් බුක් සීරීස් එකේ අවසාන පොත එහෙම නැත්නම් පස්වෙනි පොත එන්නේ 1927 දී. ඒ තමයි The Casebook of Sherlock Holmes කියන පොත. එතන The Problems of the Bridge ඇතුළු කෙටි කතා 12ක් අන්තර්ගත වෙනවා. මම දැන් හිතනවා ඔයගලන්ට මේ Conan Doyle සීරීස් එක ගැන ඉතාම හොඳ අයිඩියා එකක් තියෙනවා කියලා. මේවා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඔයගලන්ට ඔයගලගේ ඉංග්‍රීසි හදාගන්න ඕන නම් හොඳම දේ තමයි මේ කියන Conan Doyle සීරීස් එක හොයාගෙන කියවන්න. එතන බ්‍රිටිෂ් ඉංග්‍රීසියෙන් අනිවාර්යෙන් ඔයගලන්ට ඔයගලගේ ඉංග්‍රීසි හදාගන්න පුළුවන්. හැබැයි මේ ඉංග්‍රීසි එච්චර ලේසි නම් නැහැ. මම මගේ Harry Potter වීඩියෝ හදනකොට කිව්වා ඔයගලන්ට ඉංග්‍රීසි හදාගන්න දෙන හොඳම ක්‍රමය තමයි Harry Potter කියලා. Harry Potter කියපු ඕගොල්ලෝ ඊළඟට කියවන්න ඕනේ බුක් සීරීස් තුනක් තියෙනවා. මම රෙකමන්ඩ් කරන්නේ Twilight, The Lord of the Rings සහ Sherlock Holmes කියන ටික. ඊට අමතරව ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ට පුළුවන් The Game of the Thrones සහ Merlin කියන ඒවාත් කියවන්න. හැබැයි මෙතන Conan Doyle සීරීස් එක ඉවරුණ පස්සේ Sherlock Holmes පොත් ලියන එක නවතිනවද? නැහැ. මේ පොත් ලියන එක නවතින්නේ නැත. මේක කොච්චර දුර ගියාද කියලා කියනවා නම් Sherlock Holmes පොත් කියවලා කියවීම කියන දෙයට ඇතුල් වෙච්ච පාඨකයෝ අද වෙනකොට මේ Conan Doyle සීරීස් එක පරිවර්තනය කරනවා. ඒ වෙනකොට ඒගොල්ලෝ අද වෙනකොට ඒගොල්ලෝ විසින්ම අලුතින් Sherlock Holmes කතා නිර්මාණය කරලා ලෝකෙට එළි දක්වනවා. ඉතින් මේ Sherlock Holmes කියන රාජධානිය කොච්චර දුරකට ප්‍රසාරණය වෙලා තියෙනවද කියලා. අතරම ලෝකෙම ආක්‍රමණය කරා කිව්වොත් නිවැරදි. මෙතන මේ බහුතරයක් Sherlock Holmes කතා තියෙන්නේ Sherlock Holmes ගේ හිතාදරණීය කාමර සංගයා වන වෛද්‍ය ජෝන් වොට්සන් ලියන අපදාන කතා විදිහට. ඊට අමතරව ඉතා සුළු ප්‍රමාණයක් කතා තියෙනවා Sherlock Holmesම කියන ආකාරයේ. ඔන්න විදිහට තමයි ඔය කියන කතා ගොඩනගින්නේ. Sherlock Holmes කියන නම ඇහුන ගමන්
වොට්සන් කියන නම කාටවත් අමතක වෙන්නේ නැත. ඔබලා දන්නවද මේ ෂර්ලොක් හෝම්ස් කියන කැරැක්ටර් එක the most portrayed literary human character in TV and television කියන ගිනස් වාර්තාවට හිමිකම් කියනවා කියලා. එතකොට ගිනස් වාර්තාවක් තියලා තියෙන චරිතයක් තමයි මේ ෂර්ලොක් හෝම්ස් කියන්නේ. 1990 වෙනකොට ෂර්ලොක් හෝම්ස් නමින් රංග දක්වපු ස්ටේජ් ඩ්‍රාමාස් ගාන 25,000කට අධිකයි කියලා ගණනය කරලා තිනවා ඔය 1990 වෙනකොට වාර්තා. ඉතින් 2021 වෙනකොට මේ වාර්තා කොහෙ තියෙන්න ඇතිද කියලා අද වෙනකොට මූවිස්, TV series, podcast, audio books, radio plays, stage drama සහ games කියන විවිධ මාධ්‍ය ඔස්සේ මේ ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ප්‍රේක්ෂකයා අතරට යනවා. එතකොට හිතාගන්න පොතකින් ආරම්භ වෙච්ච අතරම මැගසින් එකකට ලියපු ආටිකල් එකකින් ආරම්භ වෙච්ච ෂර්ලොක් හෝම්ස් කියන චරිතය දැන් ඉන්නේ කොහෙද කියලා. අතරම මේක ලේඛන කලාවට ආදරය කරන ඕගලන්ට ඉතාම හොඳ පණ්ඩරයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. ඕගොල්ලෝ කියවලා බලන්න ජේ.කේ. රෝලින්ගේ චරිත කතාව. මම ඒක මගේ හැරි පොටර් රාජධානිය කියන වීඩියෝ එකේ පැහැදිලිව කිව්වා. ජේ.කේ. රෝලින් මේ හැරි පොටර් ස්ක්‍රිප්ට් එක අරගෙන යනවා ප්‍රොඩියුසර්ස්ලා ඉතා විශාල ප්‍රමාණයක් ගාවට ඒ හැම වතාවකදීම පහේ ඇව ප්‍රතික්ෂේපන අන්තිම වතාවේ තමයි ඇව පිළිගන්නේ. ඕක ඇත්තටම ස්පීඩ් ගේම් කියන TV series එකකටත් වෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න ඒ ප්‍රතික්ෂේප වුණු TV series Harry Potter කියන අති විශිෂ්ට නිර්මාණය දැන් තියෙන්නේ කොහෙද කියලා. ඔය වගේම දෙයක් තමයි මේ Sherlock Holmes කියන්නේ. එතකොට ඕගොල්ලෝ වෙනස් දෙයක් රාමුවෙන් පිට දෙයක් කරනවා නම් ඕගොල්ලෝ ප්‍රතික්ෂේප වෙයි. ඒ ගණන් ගන්න එපා. ඕගොල්ලෝ ඉස්සරහට යන්න. කවදා හරි ඕගොල්ලෝ පියාඹන්න ගන්නවා. ඕගොල්ලෝ පියාඹන්න ගත්තහම ඕගොල්ලන්ට මේ මුළු අහසත් ඉඩ මදි වෙනවා. ඔගොල්ලෝ කවුරු හිතලා තියෙනවද මොකක්ද මේ ෂර්ලොක් හෝම්ස් කියන චරිතය නිර්මාණය වෙන්න බලපාපු වස්තු විෂය කියලා? සර් ආතර් කොනන් ඩොයිල් ප්‍රකාශ කරන ආකාරයට ඔහු ෂර්ලොක් හෝම්ස් නිර්මාණය කරන්නේ ඔහු එඩින්බරෝ රාජකීය වෛද්‍ය විද්‍යාලයේ ලිපිකරුවෙක් විදිහට සේවය කරන කාලේ ඔහුගේ ප්‍රධානියා විච් ජෝසප් බෙල් කියන අග්‍රගන්න වෛද්‍යවරයාගේ චරිත ලක්ෂණ උපයෝගී කරගෙන ඔහු පසු කාලයකදී කරපු සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රසිද්ධියම කියලා තියෙනවා මේ ඩොක්ටර් ජෝසප් බෙල්ට ෂර්ලොක් හෝම්ස් සතුව තිබුණු මේ ඉතා කුඩා නිරීක්ෂණ යොදාගෙන අති විශාල නිගමනවලට එළඹීමේ සුවිශේෂී විශ්මයජනක මැජිකල් ඇබිලිටි එක තිබුණා කියලා. හැබැයි පසු කාලයකදී ඩොක්ටර් බෙල් සර් ආතර් කොනන් ඩොයිල්ට අමුතුම ආකාරයේ ලිපියක් එවනවා. එතර ඩොක්ටර් බෙල් ලියනවා You are yourself Sherlock Holmes, Will, and you know it? Kya? Ekane oyama tamai Sherlock Holmes. Eyuwa eka danne nenda? Onna wage adahasak tamai etana tiyenne. Ekane Dr. Bell kiyenawa oyama me charithe nirmanaya karanne mama diha bala gana nemei. Etharama oyama tamai Sherlock Holmes. Oyage anga athule thibba charithayak tamai oya ahida ganne kiyala Dr. Bell nirahankara lesa ප්‍රකාශ කරනවා. බලන්න ඒක කොච්චර නිර්හංකාර ප්‍රකාශයක්ද කියලා. තවත් කාලයකදී කොනන් ඩොයිල්ට මෙඩිකල් ඉන්වෙස්ටිගේෂන් ඇන්ඩ් ද ක්‍රයිම් ඩිටෙක්ෂන් කියන ෆීල්ඩ්ස් දෙක අතර තියෙන සහසම්බන්ධතාවය ඉතා විශේෂ පුද්ගලෙක් පෙන්වලා දෙනවා. ඔහු තමයි එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයේ මෙඩිකල් ජුරිස්ප්‍රුඩෙන්සිහි සභාපතිත්වයේ දරපු සර් හෙන්රි ලිටල් ජෝන් කියන අති දක්ෂ වෛද්‍යවරයා. සර් ආතර් කොනන් ඩොයිල්ම පසු කාලයකදී පවසලා තියෙනවා ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කරනකොට ඔහුගේ චරිත ලක්ෂණත් ඔහු පාවිච්චි කළා කියලා. හැබැයි මට මෙතනදී හිතෙනවා ෂර්ලොක් හෝම්ස් එන්න අවුරුදු 16කට විතර කලින් එළියට ආපු මැක්සිමම් හිල. ඔයගොල්ලෝ සමහර විට ඒ නවකතාව ගැන අහලත් ඇති. ඔය මැක්සිමම් හිල කියන නවකතාව ලියන්නේ කවුද? ඔය නවකතාව ලියන්නේ හෙන්රි කියෝවින් කියන ලේඛකයා. මට හිතෙන විදිහට ෂර්ලොක් හෝම්ස් ලියන්න ආතර් කොනන් ඩොයිල් ඔය මැක්සිමම් හිල කියන නවකතාවෙනුත් අනිවාර්යයෙන්ම ඉන්ස්පිරේෂන් එකක් අරගෙන ඇති. ඔක ඇත්තටම මට හිතෙන දෙයක්. මෙතනදී The First Detective Story in Fiction කියන විරුදාවලියට හිමිකම් කියන එඩ්ගා ඇලන් පෝගේ The Augustus Dupin කියන නිර්මාණය අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. කවුරු කිව්වත් නැතත් අනිවාර්යයෙන්ම ෂර්ලොක් හෝම්ස් ලියපු සර් ආතර් කොනන් ඩොයිල් මේ කතාව කියවලා තිනවාමයි. එතකොට මේ කතාවේ ආශ්‍රයත් අනිවාර්යයෙන්ම ෂර්ලොක් හෝම්ස් ලැබෙන්න ඇති. ෂර්ලොක් හෝම්ස් මේ කතාවේ පන්නරයක් ලැබෙන්න ඇති. හැබැයි මේ කියපු හැම කතාවකටම වඩා ෂර්ලොක් හෝම්ස් ප්‍රසිද්ධ වුණා. ෂර්ලොක් හෝම්ස් ජනප්‍රිය වුණා. ලෝකේ පුරාම ඉන්න ප්‍රේක්ෂකයෝ ෂර්ලොක් හෝම්ස් වැළඳ ගත්තා.
එතනදී ඒ ක්‍රෙඩිට් හිමිවෙන්න ඕනේ වෙන කාටවත් නෙමෙයි. ඒ ක්‍රෙඩිට් හිමිවෙන්න ඕනේ සර් ආතර් කොනන් ඩොයිල්ටමයි. ඊට අමතරව මේ ෂර්ලොක් හෝම්ස් කියන කතා පරිවර්තනය කරපු ලේඛකයන්ට එතන ගෞරවය හිමිවෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ පරිවර්තන හරියට කෙරුවේ නැත්නම් අනිත් රටවල් වල ෂර්ලොක් හෝම්ස් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. එමු වුණා නම් ෂර්ලොක් හෝම්ස් රාජධානිය අද තරම් ප්‍රසාරණය වෙච්ච එකක් වෙන්නේ නැත. දැන් එතකොට අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? මේ සියලුම රහස් පරීක්ෂක කතා වලින් පන්නරය ලබන සර් ආතර් කොනන් ඩොයිල් අමරණීය රහස් පරීක්ෂක වීරයෙක් නිර්මාණය කරනවා ෂර්ලොක් හෝම්ස් කියලා. ඕක මනක්කල්පිත චරිතයක් වුණාට පාඨකයන්ට නම් ඒක එහෙම වෙන්නේ නැහැ. පාඨකයෝ ෂර්ලොක් හෝම්ස් කියන්නේ ජීවමාන චරිතයක් කියලා හිතන්න පටන් ගන්නවා. මේ ෂර්ලොක් හෝම්ස් කියන පෞද්ගලික රහස් පරීක්ෂකයා පෞද්ගලික උපදේශක රහස් පරීක්ෂකවරයා ජීවත් වෙන්නේ ලන්ඩන් නගරයේ බේකර් වීදියේ තියෙන නොම්බර 221 බී කියන ලිපිණියේ තියෙන කුලී නිවාසයේ. ඒ ඔහුගේ කාමර සංඛ්‍යාව වෙන වෛද්‍ය ජෝන් වොට්සන්ත් එක්ක මේ කියන ලිපිණියේ ජීවිතේට කිසිම මිනිස්සෙක් ජීවත් වෙලා නැහැ. ඒක එහෙම වුණාට ලෝකේ පුරා ඉන්න ෂර්ලොක් හෝම්ස් රසිකයෝ මේ ලිපිණියට ලිපි ලියන්න පටන් ගන්නවා. සමහර වෙලාවල් තමන්ගේ තියෙන අභිරහස් පවා මේ ලිපිණියට ලියලා යවනවා. අනේ ෂර්ලොක් හෝම්ස් ප්ලීස් හෙල්ප් අස් කියලා. ඔයගොල්ලෝ හිතාගන්න කොච්චර ප්‍රේක්ෂක ආකර්ෂණයක්ද කියලා. මේ මනක්කල්පිත චරිතයේ කොච්චර දුරට ජීව තත්ත්වාරෝපණයට ලක්ුණාද කියලා ඕගොල්ලොම හිතාගන්න. මේ බේකර් ස්ට්‍රීට් එකේ අංක 219 ඉඳලා 229 දක්වා තියෙන හැම බිල්ඩින් එකක්ම අයිති වෙලා තිබුණේ ද ඇබි නැෂනල් බිල්ඩින් සොසයිටි කියන සංවිධානයට. දිගින් දිගටම ෂර්ලොක් හෝම්ස් ෆෑන්ස්ලා මේ ෂර්ලොක් හෝම්ස් ලිපිණයට ලියුම් ලියන්න පටන් ගත්ත හින්දා මේ ලිපි වලට පිළිතුරු ලියන්න වෙනම සෙපරේට් සෙක්ටරි කෙනෙක් පවා පත් කරන්න මේ ඇසෝසියේෂන් එකට සිද්ධ වෙනවා පසු කාලයකදී. ඒ සෙක්ටරි ආවත් එක්කම ෂර්ලොක් හෝම්ස් ෆෑන්ඩස් වලට රිප්ලයිස් ලැබෙන්න පටන් ගන්නවා. එතකොට මේ මනක්කල්පිත චරිතයේ තව දුරටත් ජීවමාන චරිතයක් බවට පත් වෙලා පාඨකයන්ගේ සිත් තුළට කිඳා බහිනවා. ටික කාලයක් ගියාට පස්සේ ලන්ඩන් නුවර බේකර් වීදියේ 1990 දී ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරයක් ඉදිවෙනවා. මෙතනදී කවදාවත්ම වෙලා නැති ඉතා සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා. මුලින්ම මේ ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය පිහිටන්නේ බේකර් වීදියේ නොම්බර 237 සහ 241 අතර තියෙන 239 කියන බිල්ඩින් එකේ. නමුත් පාඨක ලෝකයේ ෂර්ලොක් හෝම්ස් ජීවමාන වෙන්නේ නොම්බර 221 බී කියන ලිපිණි. එතකොට රජයේ විශේෂ අවසරය ඇතුව නොම්බර 239 කියන බිල්ඩින් එක නොම්බර 221 බී කියන ලිපිණයට මාරු කරන්න ඉංගලන්තයේ කටයුතු කරනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්න පොතකින් නිර්මාණය වෙච්ච වීරයෙකු වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ලන්ඩන් නගරයේ ප්‍රධාන ජනාකීර්ණ වේදිකක තිබෙන ලිපිණිය පවා පර්මනන්ට් විදිහට වෙනස් වෙනවා. හිතන්න මෙතන තියෙන අස්වාභාවිකත්වය කොච්චරද කියලා. මුද්‍රිත චරිතයක් මුද්‍රිත වීර චරිතයක් වෙනුවෙන් ලිපිණිය පවා වෙනස් වුණු ෂර්ලොක් හෝම්ස් කියන චරිතය තවදුරටත් මුද්‍රිත චරිතයක් වෙන්නේ නැහැ. මේක ජීවමාන පුරාවෘත්තයක් විදිහට මිනිසුන්ගේ හදවත් තුලට කිඳා බහිනවා. ජන හදවත් තුලට කිඳා බහපු පුරාවෘත්තයක් බවට ෂර්ලොක් හෝම්ස් පත් වෙනවා. ලෝහිත පරීක්ෂණයෙන් පටන් ගත්ත ෂර්ලොක් හෝම්ස් කතා ටික අද වෙනකොට ලෝකේ පුරා ඉන්න රහස් පරීක්ෂක කතා වලට ඇලුම් කරන හැම කෙනෙක්ගේම ග්‍රෑන්ඩ් මාස්ටර් බවට පත් වෙලා ඉවරයි. මේ කියන චරිතය කොච්චර ජනගත වුණාද කියනවා නම් එංගලන්තයේ ඩේලි මිරර් කියන පුවත්පත මේ ගැන ස්ටඩි එකක් පවා කරලා තියෙනවා. මෙතනදී ඩේලි මිරර් එක කරන ක්වෙස්චන් එකකින් උන් හොයාගන්නවා බ්‍රිතාන්‍යයේ ඉන්න මිනිසුන්ගෙන් 121ක් පමණ විශ්වාස කරනවා කියලා ෂර්ලොක් හෝම්ස් කියන චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ සැබෑ චරිතයක් අනුසාරයෙන් කියලා. හැබැයි ඇත්තටම මේක සර් ආතර් කොනන් ඩොයිල්ගේ හිතේ මැවුණු මනක්කල්පිත චරිතයක්. ඒ කියන්නේ ලෝකෙ කොහෙවත් ඇත්තටම ෂර්ලොක් හෝම්ස් වගේ කෙනෙක් ජීවත් වෙලා නැහැ. ඒ වගේ රහස් පරීක්ෂකෙක් ලෝකේ ජීවත් වෙලා නැහැ. හැබැයි මිනිස්සු හිතනවා මේ වගේ චරිතයක් ජීවත් වුණා. ඒ චරිතය සුරින් තමයි මේ කියන කතා ගොඩනගිලා තියෙන්නේ කියලා. ඒ අතුරින් සමහරව ඉන්නවා ෂර්ලොක් හෝම්ස් ඇත්තටම ජීවත් වෙනවා කියලා හිතන. එතනින් ඔයගොල්ලෝ හිතන්න මේක කොච්චර පිස්සුවක්ද කියලා. ඔහොම යනකොට ෂර්ලොක් හෝම්ස් කතුවරයා වෙනස ආතර් කොනන් ඩොයිල්
The Memories of Sherlock Holmes පොතේ 12 වෙනි කතාව වන The Final Problem එහෙම නැත්නම් අවසාන ගැටලුව කතාවේදී Sherlock Holmes Risenberg DL අසලදී ප්‍රොෆෙසර් මොරියාටි සමග කරන ද්වන්ද සටන අතරතුරේදී DL-ට වැටිලා දෙදෙනාම මිය යන බවට සිය පාඨකයන්ට පැහැදිලිව පවසනවා විශේෂඥයන් කිහිප දෙනෙකු විසින් රයිසන්බර්ග් DL සමීපයේ අඩිපාරවට පරීක්ෂා කරන ලදී ඕම් සහ මොරියාටි අතර ඇති වූ හොරගදීමේදී දැත් පටලවාගෙන සිටි දෙදෙනාම භයානක ප්‍රපාතයට ඇද වැටෙන්නට ඇති බව සැකයක් නොමැති බව විශේෂඥයෝ පැවසූහ මලසිරු සොයා ගැනීමට උත්සාහ දැරීම කිසිසේත්ම කළ නොහැකි දියක් බව දැනගන්නට ලැබුණි රයිසන්බර්ග් DL සමීපයේ ගැඹුරු ප්‍රපාතයේ උතුරන ජලකඳ හා සුදෝසුතු පෙනකැටි මැද්දේ නීතිය සුරකීම සඳහා හැමදා ක්‍රියා කළ වත්මන් පරපුරේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයාද භයානක අපරාධකාරයාද සදා කල්හි වැළලී තිබෙනු ඇත. ඔයම ඔයාලන්ට කියුවේ අවසන් ගැටලුව කියන කතාවේ ෂෙලොක් හෝම්ස් මිය ගිය බවට කොනන් ඩොයිල් තමන්ගේ පාඨකයාට පවසන ආකාරය. ඕක ඔය විදිහටම ඉංග්‍රීසි වලිනුත් තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක බලන්නේ සිංහල ඔඩියන්ස් එකක් නිසා මං ඉංග්‍රීසි එක කියවන්නේ නැතුව ඉන්නවා. හැබැයි පාඨකයෝ ෂෙලොක් හෝම්ස්ගේ මරණය පිළිගන්නවද නැහැ. මෙතන අමුතුම දෙයක් ලෝකේ වෙලා තියෙන අමුතුම දේ සිද්ධ වෙනවා. ෂර්ලොක් හෝම්ස් රසිකයෝ කොනන් ඩොයිල්ගේ මේ කතාව කියවීමෙන් පසුව කෝපාවිෂ්ට වෙනවා. තමන්ගේ සදාතනික වීරයා වන ෂර්ලොක් හෝම්ස් ඝාතනය කිරීමේ වරදට හසුවන කොනන් ඩොයිල්ව ද්‍රෝහියෙක් විදිහට ෂර්ලොක් හෝම්ස් රසික රසිකාවියන් හංගඩු ගහනවා. මෙතනදී ෂර්ලොක් හෝම්ස් රසික රසිකාවියෝ 20000ක් පමණ එක පාර ෂර්ලොක් හෝම්ස් කතා පළවුණු මැගසින් එක වෙන ද ස්ට්‍රෑන්ඩ් මැගසින් එක සල්ලි වලට ගන්න එක නවත්තනවා. මේක ඔය මැගසින් එකට දරා ගන්න බැරි මුල්‍යම පාඩුවක් වෙනවා. මෙතනදී වහා ක්‍රියාත්මක වෙන මැගසින් එක කියනවා ෂර්ලොක් හෝම්ස් ඇත්තටම මැරුණ නැහැ. මෙතනදී මාරාන්තික අනතුරක් තමයි වුනේ. අනිවාර්යයෙන් ඊළඟ කතාවේදී ෂර්ලොක් හෝම්ස් ආපසු එනවා. කොයිද කියලා පාඨකයන්ව කූල් ඩවුන් කරන්න මැගසින් එක ට්‍රයි කරනවා. හැබැයි මේ කෝපාවිෂ්ට වුණු පාඨකයන්ව කූල් ඩවුන් කරන්න ඔය මැගසින් එකේ සීනිගුල කතාවලට පුළුවන් වෙන්නේ නැත. ඔවුන් දිගින් දිගටම සර් ආතර් කොනන් ඩොයිල්ට දෝෂාරෝපණය කරමින් ලියුම් ලියන්න පටන් ගන්නවා. එතනින් ඔවුන් නවතින්නේ නැහැ. ඔවුන් පිටවා ගන්නවා Let's keep home alive club කියලා ක්ලබ්ස් විශේෂයක්. ඔය ක්ලබ්ස් වලින් ඔවුන් ඇරේන්ජ් කරනවා ශෝක ගීතිකා ගායනය සහ වාදනය ලන්ඩන් නගරයේ වීදි පුරාවටම ෂර්ලොක් හෝම්ස් රසික රසිකාවියන් ශෝක ගීත ගායනා කරනවා ශෝක ගීත වාදනය කරනවා ඒ ඇයි ෂර්ලොක් හෝම්ස් මියඳීමේ වේදනාවෙන් ඉතින් ඔය වීරයාට කොච්චර පාඨකයෝ ආදරය කරාද කියලා ඔය ශෝක ගීත ගායනා කරේ සහ ශෝක ගීත වාදනය කරේ පොඩ්ඩක් calm down පිරිස ඔතන ඉන්න aggressive පිරිස ඊට වඩා එක ස්ටෙප් එකක් ඉස්සරහට දිනවා ඔවුන් කළුපටි අතේ පැලඳගෙන කළුපටි නළලේ පැලඳගෙන ලන්ඩන් නගරයේ පුරාම උද්ඝෝෂණය කරනවා පෙළපාලි යනවා අපේ ෂර්ලොක් හෝම්ස් අපිට දියව් කියලා ඔවුන් පෙළපාලි යනවා කාට විරුද්ධද පෙළපාලි යන්නේ ඔවුන් ඇත්තටම පෙළපාලි යන්නේ ආතර් කොනන් ඩොයිල්ට සහ මේ ෂර්ලොක් හෝම්ස් කතා එළියට දාන ස්ටෑන් මැගසින් එකට විරුද්ධව ඉතින් මොනතරම් කෝප ගින්නක ෂර්ලොක් හෝම්ස් පාඨකයෝ ඇවිලි දැවි හිටියද කියලා ඔය කාලේ Facebook එහෙම තිබ්බනම් අපිට මරුමරු දේවල් බලාගන්න තිබුණා නේද ලක්ෂ ගාන ගෲප් එකපාරට මතුවේ කොනන් ඩොයිල් ද්‍රෝහියාට විරුද්ධ සංගමය ෂර්ලොක් හෝම්ස් රැකගැනීමේ සංගමය ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන් අපි ෂර්ලොක් හෝම්ස් අපිට ඔය වගේ නම් වලින් කොච්චර Facebook pages එකද කොච්චර Facebook group එකද කොච්චර Telegram group එකද දවසකට කොච්චර message ප්‍රමාණයක් අපිට එයිද ඒ කාලේ social media තිබුණ නැති හින්දා මිනිස්සු කරේ පාරවලට බැහැලා උද්ඝෝෂණය කරන එක ගීතිකා ගයන එක ඒ වගේම වාදනය කරන එක සහ කොනන් ඩොයිල්ට බැනලා ලියුම් ලියන එක ඔය දිහට ප්‍රේක්ෂකයෝ තමන්ගේ විරෝධය පළ කරන්න පටන් ගත්තා. දිගින් දිගටම එන විරෝධය හමුවේ තමා කරපු දේ සාධාරණීකරණය කිරීමට සර් ආතර් කොනන් ඩොයිල් පෙළඹෙනවා. ඔහු මෙන්න මේ වගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා මම ෂර්ලොක් හෝම්ස් මරා දැමුවේ නැතිනම් ෂර්ලොක් හෝම්ස් අතින් මම මියදෙන්නට ඉඩ තිබුණා කියලා. එතරම් පොඩක් කල්පනා කරලා බලන්න මොකද්ද මේ කියමනේ තේරුම කියලා මෙතන අති ගැඹුරු තේරුමක් තියෙනවා සර් ආතර් කොනන් ඩොයිල් මෙතනදී කියනවා ඇතරම ෂර්ලොක් හෝම්ස් ඉඳා තමාට අපරිමිත ප්‍රසිද්ධියක් ලැබුණා කියලා
ඔහු ඒකට තමාගේ ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කරනවා. හැබැයි මෙතනදී ඔහු කියනවා ෂර්ලොක් හොම්ස් වඩා රසවින්දනයේ ඉහළ සාහිත්‍යාත්මක කෘති සම්භාව්‍ය කෘති නිර්මාණය කිරීමට තමාට හැකියාව තියෙනවා කියලා. මෙතනදී ඔහු කියන්නේ ෂර්ලොක් හොම්ස් වෙතම ඇලි ගලි ෂර්ලොක් හොම්ස් අස්සෙම හිර වෙලා ඉන්න හින්දා තමාගේ මනස මේ වගේ ගැඹීර සාහිත්‍යකරණයෙන් තමාව ඈත් කරනවා කියලා. කොටින්ම කිව්වොත් ෂර්ලොක් හොම්ස් තියෙන නිසා මේ මිනිස්සයා බිසි. මේ මිනිස්සයාට හිතන්න දෙයක් නැහැ. ඇත්තටම හිතන්න වෙලාවක් නැහැ. එහිඳා කොනන් ඩොයිල් කියන විදිහට තමාටින් ඉතා විශිෂ්ට සාහිත්‍ය කෘති එළියට එන්නේ නැත. ඔහු තවදුරටත් කියනවා තමාට අවශ්‍ය වෙන්නේ ෂර්ලොක් හොම්ස් ලියපු ලේඛකයා වෙන්න නෙමෙයි. ඔහු කියනවා තමාට අවශ්‍ය වෙන්නේ කොනන් ඩොයිල් වෙන්න කියලා. කොනන් ඩොයිල්ගේ මේ රුවන් වැකිය එපිසෝඩ් 22000 කරන මෙලෝ විදිහකට අගක් කුලක් තේරෙන්නේ නැතුව ප්‍රධාන චරිතයක් නැතුව දිවෙන ලංකාවේ කසි කබල් ත්‍රිනාට්‍ය ලියන කිසිම වැදගත්කමකට නැති තිරරචකයන්ට ඉතාම දැඩි කඩුපහරක් කියලා මම හිතනවා. ඇත්තටම ඒ මිනිස්සු කරන්නේ මොකද්ද? ඔවුන්ගේ වාණිජමය බලාපොරොත්තු වෙනුවෙන් කසි කබල් කිසිම වටිනාකමක් නැති නිර්මාණ එළියට දාලා ඒ ඔස්සේ අපේ රටේ පරපුර මොට කරනවා. වැඩිහිටි පරපුර මොට වුණක්ම් නැත. හැබැයි දුකට කාරණා වන්නේ මේන් අපේ තරුණ පරපුරත් මොට වීමයි. සමහරවිට කියන්න යන්න ඒ කසි කබල් නාට්‍යවල නම් ඒ වගේ නාට්‍ය ලියන මිනිස්සු මේ වගේ අග්‍රගන්නේ ලේඛකයෝ කියලා තියෙන දේවල් ඇත්තටම කියවන්න ඕනේ. මේ මිනිසුන්ගේ චරිතේ මේ මිනිසු ගන්න ඕනේ උපදෙස්. එහෙම අරගෙන වැඩ කළොත් අපේ රටේ සාහිත්‍ය මීට වඩා ගැඹුරු දෙයක් වෙයි. එහෙම වෙනවා නම් ඒදීත් ඇති මට. හැබැයි ඔය කියන කතාවලින් සාත කොනන් ඩොයිල්ට එයාගේ ප්‍රේක්ෂකයන් කන්ට්‍රෝල් කරන්න හම්බෙන්නේ නැහැ. ඕන් දිගින් දිගටම අරගල කරන්න පටන් ගන්නවා. එතනදී මොකද වෙන්නේ? 1905 දී කොනන් ඩොයිල් අලුතින් පොතක් ලියනවා. The Casebook of Sherlock Holmes කියලා. ඔතනදී The Return of the Sherlock Holmes කියන කෙටි කතාව හරහා නැවත Sherlock Holmes කියන වීර චරිතය රඟ මඩලට ගේනවා. එතනදී තමාගේ ප්‍රේක්ෂකයන්ව කන්ට්‍රෝල් කර ගැනීමට ආතර් කොනන් ඩොයිල්ට හැකියාව ලැබෙනවා. මේ වගේම දෙයක් හැරි පොටර් වලත් වෙනවා. Half Blood Prince කියන පොත අන්තිමට ජේ.කේ. රෝලින් ඉඟියක් දෙනවා. ඊළඟ පොතේදී The Deathly Hallows කියන පොතේදී The Lord Voldemort අතින් හැරි පොටර් මැරුම් කරනවා කියලා. මෙතනදී ඇත්තටම හැරි පොටර් කියවන්නේ පුංචි ළමයි. පුංචි ළමයි අඬා වැළපෙනවා. ඒගොල්ලෝ වීඩියෝ සදහද එවනවා ජේ.කේ. රෝලින්ට අනේ අපේ හැරි පොටර් මරන්න එපා. ඒගොල්ලෝ ලියුම් ලියනවා ඉතාම දුකින් අපේ හැරි පොටර් මරන්න එපා කියලා. මෙතනදී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රේක්ෂකයෝ කොච්චර හැරි පොටර් කියන චරිතයට වහවටලා හිටියද කියලා. හැබැයි මෙතනදී ෂර්ලොක් හොම්ස් ලා ඊට වඩා වැඩි දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඊට වඩා එක ස්ටෙප් එකක් ඉහළ. හැරි පොටර් ෆෑන් බේස් එක පොඩි ළමයි. ෂර්ලොක් හොම්ස් ෆෑන් බේස් එක පොඩි ළමයිමත් නෙමෙයි. මෙතන ඉන්නවා යමක්කම තේරෙන වැඩිහිටියෝ. ඒගොල්ලෝ උද්ඝෝෂණ පවා කරන්න පෙළඹෙනවා. ඕගොල්ලන්ට මතකදින මම කලින් කියපු ටික ඔන්නෝක තමයි මේ මුද්‍රිත චරිතයක් ඇත්ත චරිතයක් බවට ලෝකයේ පවතින පුරාවෘත්තයක් බවට පත් වුණාම වෙන දෙ. මෙතනදී මට කියන්න ඕනකම තියෙන්නේ පාඨක හදවත් තුල තැම්පත් වුණු මනක්කල්පිත වීර චරිතයක් උනත් මරා දැමීමට ඉතාම අපහසුයි කියලා. මෙතනදී මිනිස්සු ඇයි ෂර්ලොක් හොම්ස් වෙන සටන් කරේ? ඔවුන් ෂර්ලොක් හොම්ස්ගේ දැක්ක විශේෂම දේ තමයි ශරීර ශක්තිය වෙනුවට තමගේ තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරලා ගැටළු විසඳීමට ඇති සුවිශේෂී හැකියාව. ඔය හැකියාවට තමයි ඇත්ත වශයෙන්ම මිනිස්සු ආදරය කරේ. ඔය වෙනුවෙන් තමයි මිනිස්සු සටන් වැදුනේ. මෙතනදී ඇත්තටම මියගිය ෂර්ලොක් හොම්ස්ට පණ දුන්නේ තමගේ ප්‍රේක්ෂකයෝම තමයි. තමගේ පාඨකයෝම තමයි වැළලුණු ෂර්ලොක් හොම්ස් ආයිපාරක් යථාර්ථයක් බවට පත් කරේ. ඒ ඔවුන්ගේ හදපතුලේම ෂර්ලොක් හොම්ස් තැන්පත් වී ඇති නිසා. මේ පොට් එක පසු කාලයක චිත්‍රපටි, අපි කියන්නේ මූවිස් රාශියක් බවට පත් වෙනවා. එකක් දෙකක් නෙමෙයි. මේ මූවිස් විශාල ප්‍රමාණයක්ම වෙනවා. මේ අතුරින් මෑත කාලයේ ආව ෂර්ලොක් හොම්ස් මූවිස් කීපය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නවා. ඊට පස්සේ ෂර්ලොක් හොම්ස් ටීවී සීරීස් බවට පරිවර්තනය වෙනවා. මෙතන ප්‍රධානතම ටීවී සීරීස් තුනක් තියෙනවා. එකක් තමයි ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ෂර්ලොක් හොම්ස් කියන්නේ. මේකේ පොත්වල තියෙන විදිහටම ෂර්ලොක් හොම්ස් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ පැරණි ඉංගලන්තයේ හිටපු කරත්තවලින් ගියපු පැරණි තාලේ ඇඳුම් ඇඳපු කට්ටිය තමයි මේ ඇඩ්වෙන්චර්ස් ඔෆ් ෂර්ලොක් හොම්ස් කියන ටීවී සීරීස් එකේ ඉන්නේ.
ඊට පස්සේ එනවා The Sherlock කියන TV series එක. මේක ඇත්තටම ප්‍රේක්ෂකයන්ව පිස්සු වට්ටන්න සමත් වෙනවා. මෙතනදී Sherlock Holmes චරිතයට පණ පොවන්නේ පසු කාලයකදී Dr. Strange චරිතය හරහා විරාජමාන වන Benedict Cumberbatch කියන අති විශිෂ්ට නළුවා. මේ Sherlock කියන TV series එක හරහා ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ ටැබ්බලින් වැඩ කරන නවීන වාහන යූස් කරන නූතන යුගයේ Sherlock Holmes. ඔතනින් නවතින්නේ නැහැ. ඔය එක්කම ඇමරිකන් Sherlock Holmes-ගේ ආගමනය සිදුවෙනවා. The Elementary කියන TV series එක හරහා ඇමරිකන් Sherlock Holmes කරලියට එනවා. කලින් හිටපු British Sherlock Holmes මෙතන ඇමරිකන් Sherlock Holmes වෙනවා. නමුත් කලින් හිටපු Dr. Watson චරිතයේ කෙලින්ම කාන්තාවක් වෙතට මෙතනදී මාරු කරනවා. මෙතනදී ඇමරිකන් ෆෑන් බේස් එක තුල Sherlock Holmes කියන නම විරාජමාන වෙනවා. මේ වෙනකොට Sherlock Holmes PC game පවා නිර්මාණය වෙලා තිනවා. මේ PC games හරහා ඒ ගේම්ස් ප්ලේ කරන අයගේ තර්කන බුද්ධිය අතිශය වර්ධනය කිරීමට ඒ ගේම්ස් නිර්මාණය කරපු නිර්මාපකයන් වග බලාගෙන තියෙනවා. Sherlock Holmes කියන්නේ ඔය සීනි බෝල කේ ඩ්‍රාමා, සීනි බෝල ඉන්දියන් ඩ්‍රාමා සහ 2:50 සිංහල ටෙලි නාට්‍යවල ඉන්න පුස් හිස් චරිතයක් නම් නෙමෙයි. මේ Sherlock Holmes පොත් කියවන, මූවිස් බලන, ගේම්ස් ගහන ප්‍රේක්ෂකයන්ගේ විචාර බුද්ධිය, තර්කන හැකියාව, නිගමන වලට එළඹීමේ හැකියාව වැනි ඉතාම ඉහළ මානසික තත්ත්වයන් වර්ධනය කිරීමට මේ නිර්මාණ උපයෝගී වෙනවා. අන්න ඒ නිසා මේක 2:50 සීනි බෝල ඩ්‍රාමයක්වත් 2:50 ආදර නවකතාවක්වත් නෙමෙයි. මේක ලෝකයේ බිහිවුණු අති විශිෂ්ටතම කලාකෘතියක් කියලා මට කියන්න පුළුවන්. ඊට අමතරව Sherlock Holmes කියන චරිතයේ තුලින් අපිට ගත හැකි ආදර්ශ රාශියක් තියෙනවා. ඒ හැම දෙයක්ම ඉන් ඩීටේල් මම මෙතන කතා කරන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් එපිසෝඩ් සීරීස් එකක්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයගොල්ලෝ හිතයි මියා හැම එකක්ම අන්තිමට කියනවා අනාගතේ මම අරක් ගිනවා මේක ගිනවා කියලා. ඇත්තටම මේක වන් මෑන් ෂෝ එකක්. සතියට එක එපිසෝඩ් එකක් තමයි මට දාන්න පුළුවන් වෙන්නේ. මේ එපිසෝඩ්ස් වලට අදාළ ඩේටා කලෙක්ට් කරගන්නෙත් මම. ඔයගොල්ලෝ හිතන්නේ කොච්චර කාලයක් යනවද කියලා. මේ ඩේටා ටික මට රිසර්ච් එකක් කරලා හොයාගන්න පැය 10ක් 12ක් වගේ කාලයක් යනවා. එතකොට මම මේක ලස්සන ස්ක්‍රිප්ට් එකක් විදිහට ලියන්න ඕනේ. ඒකට වෙනම කාලයක් යනවා. එතකොට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පැය 2ක් විතර යනවා. පැය 2ක වීඩියෝ එකක් පැය භාගයකට විරණ 35කට උඩරිම පැයකට රිඩියුස් කරලා එඩිට් කරන්න මට පැය 12ක් 13ක් විතර යනවා. එතකොට හිතන්න මම කරන වෘත්තිය, මම ලෙක්චර් එකනේ. මම කරන දේත් එක්ක මේකට කාලය ගත කරන්න මට තියෙන ඉතාම සීමිත කාලයක්. ඒ හින්දා මම අනාගතේ කරනවා කියන හැම දෙයකටම අදාළ දේවල් මම සතිපතා එකතු කරනවා. ඒක එකතු කරලා ඒ අදාළ සතියට දෙන්න පුළුවන් උපරිම දේවල් දෙන එක තමයි මම කරන්නේ. ඒ නිසා මම ඕගලන්ට සෝරි කියලා කියනවා. මම කියන හැම දෙයක්ම ඉතා ඉක්මනින් ඕගලන්ට දෙන්න බැරි වෙන එක ගැන. හැබැයි ඕගොල්ලෝ මට අදහස් දෙන්නේ හැම දෙයක්ම මම නෝට් ඩවුන් කරගන්නවා. මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න සහෝදර සහෝදරයෝ දන්නවා මම කරන දේ. ඔයගොල්ලෝ එකට එන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් එක්ස්පීරියන්ස් එක ලයිව් ලබා ගන්න. මම මෙතන කියවනේ Sherlock Holmes චරිතය හරහා ඔයගොල්ලන්ට ගොඩාක් ලොකු ආදර්ශ රාශියක් ලබා ගන්න පුළුවන් කියලා. මෙතනදී Sherlock Holmes ඔයාලට කියලා දෙනවා ඕගොල්ලෝ සතුව තියෙන අතිමහත් හැකියාවන් තුලින් ඕගොල්ලන්ට ගැළපෙනම හැකියාව තෝරගෙන ඒ ගැළපෙනම හැකියාවට ફોකස් කරලා ඒ ඔස්සේ ඉස්සරහට යන්නේ කොහොමද කියලා. එතන මහා ගොඩක් බදා ගන්න නැතුව තමාට පුළුවන් එක දෙයක් අරගෙන ඒකටම අවධානය යොමු කරලා කොහොමද ඒකාශයෙන් ජීවිතය ජය ගන්නෙ කියලා මේ Sherlock Holmes සරහා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉතාම සරල නිරීක්ෂණ යොදාගෙන අති සංකීර්ණ ගැටලු විසඳන ආකාරය, විචාර බුද්ධිය පාවිච්චි කරලා නිගමන වලට එළඹීමේ ආකාරය, ඒ වගේම තමාගේ මතකය තුළ ඉතාම විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරගන්නේ කොහොමද වගේ තා සුවිශේෂී මානව හැකියාවන් දිනු කර ගැනීමට Sherlock Holmes කතා රස විඳින ඕගලන්ට හැකියාව ලැබෙනවා. ඇත්තටම කොටින්ම කිව්වොත් ඕගොල්ලෝ Sherlock Holmes ආවුඩ වෙනවා. ආවුඩ වෙලා ඕගොල්ලෝ Sherlock Holmes වගේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒක නරක දෙයක් නෙමෙයි. Sherlock Holmes වලට ඇබ්බැහි වුණොත් ඒක නැත්තරම නරක දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම ඕගොල්ලන්ව විශිෂ්ටෙක් බවට පත් කරනවා. ඔය දේවල් වලට මම කියන්නේ The Logics of Sherlock Holmes කියලා. ඇත්තටම ඕකට පොඩි නික්නේම් එකක්, ෂෝට් නේම් එකක් මට මේ වෙනකොට හිතිලා තියෙන්නේ. හැබැයි මම ඒක මෙතන කියන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් ඔය Logics of Sherlock Holmes කියන එකට නික්නේම් එකක් කමෙන්ට්ස් වල දාන්න. එතකොට අනිවාර්යයෙන්ම මම අනාගතයේදී ඔය Logics of Sherlock Holmes කියන එකට නික්නේම් එකකුත් දාලා ඕකට වීඩියෝ සීරීස් එකක් ඔයගලන්ට අරන් එනවාමයි. එහෙනම් ඕක තමයි අද වීඩියෝ එකේ අවසානේ.
ඇතරම හැරි පෝට වගේම තමයි ඉවර කරන්න අතිශය අමාරු එපිසෝඩ්ඩයක් තමයි අද මම කළේ කරන්න කරන්න තව තව දේවල් කියන්න පුළුවන් ඒ නිසාම මම අනිවාර්යෙන් ද ලොජික්ස් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හරහා ඔයගලන්ව ඉක්මනින්ම හමු වෙන්න එන්න එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා දෙයක් ලබා ගත්තා නම් ඔයගලන්ට තියෙන්නේ මේ වීඩියෝ එක ඔයගලන්ගේ මිත්‍රයන් අතර බෙදා ගන්න එතකොට ඒගොල්ලෝ මේ වීඩියෝ එක බලලා යම් සිදයක් ලබා ගනි එහෙම තමයි අපි ඉස්සරහට යන්න ඕනේ ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ අදම නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ අදම නම් මගේ channel එකට ආවේ අනිවාර්යෙන්ම මාව subscribe කරන්න ඊළඟට දාන වීඩියෝ එක දාපු ගමන් ලබා ගන්න ඕන මේ notification area එකේ තියෙන bell icon එක click කරලා all කියන option එක enable කරන්න ඒ වගේම මේ වගේ topics ගැන මාත් එක්ක ඔයගලන්ට live කතා කරන්න ඕන නම් ඔයගලන්ට තියෙන්නේ මම නිර්මාණය කරපු knowledge bar කියන telegram group එකත් එක්ක join වෙන්න ඒකට අදාළ link එක මම මේ description area එකේ mention කරන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මේ video episodes ගැන හිතන දේ comments විදිහට දාන්න. ඒ වගේම ඉස්සරහට මම මොන වගේ videos ද කරන්න ඕනේ කියලා තීරණය කරන්න ඔයගලන්ටම පුළුවන්. ඔයගලගේ අදහස් අනිවාර්යෙන් comments විදිහට මාත් එක්ක බෙදා හදා ගන්න. එහෙනම් මේ වගේම අපූර්ව video එකකින් අනිවාර්යෙන්ම ලබන සතියේත් මම ඔයගලන්ට ප්‍රයෝජන එනවා. එතකන් අදට මම ඔයගලන්ට සම්බන්ධවම මම සාගරය.